ඔයා ස්ටුඩන්ට් වීසෙකට ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන එක්සෑම් එකක් තමයි IELTS. ඉතින් මොකක්ද මේ IELTS එක්සෑම් එක? IELTS එක්සෑම් එකේ එක්සෑම් වර්ග දෙකක් තියෙනවා. එකක් ඇකඩමික් අනිත් එක ජෙනරල්. ඉතින් ඔයා ස්ටුඩන්ට් වීසෙකට ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ ඇකඩමික් එක්සෑම් එක. ඉතින් මෙතනදී IELTS එක්සෑම් එකේදී ඔයාගේ ස්කිල්ස් හතරක් එයාලා චෙක් කරලා බලනවා එක්සෑම් එකේදී. ඒකෙදි වෙන්නේ reading, writing, speaking, listening කියලා ටෙස්ට් හතරක් ඔයාට හම් වෙනවා එක්සෑම්. ඉතින් මෙතනදී ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එක, ඔයා ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයාට අවශ්‍ය කරන IELTS score එක වෙනස් වෙනවා. ඉතින් ඔයා එක්සෑම් එක කරන්න යන කලින් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය කරන IELTS score එක මොකක්ද කියලා ඔයාගේ යුනිවර්සිටි එකෙන් හෝ ඔයා කවුන්සිලර් කෙනෙක්ගෙන් අහනවා නම් ඒ අදාළ පුද්ගලයාගෙන් අහලා හරියටම දැනගෙන තමයි ඔයා එක්සෑම් එකට රෙඩි වෙන්න ඕනේ. ඔයා ආෆ්ටර් ඒ ලෙවල් ස්ටුඩෙන්ට් කෙනෙක් නම් ඔයා බැචලර්ස් වලට අප්ලයි කරනවා නම් ගොඩක් අවස්ථාවලදී යුනිවර්සිටිස් වලින් ඉල්ලන්නේ 6.0 හෝ 6.5 වගේ ස්කෝර් එකක් තමයි IELTS එක්සෑම් එකේ. නමුත් අපි හිතමුකෝ ඔයා මාස්ටර්ස් වලට අප්ලයි කරනවා නම් හෝ එහෙම නැත්නම් ඔයා nursing related program එකකට early childhood වගේ program එකකට apply කරනවා නම් ගොඩක් අවස්ථාවලදී යාලා 7.5 වගේ IELTS score එකක් ඉල්ලනවා. ඉතින් ඔයා හරියටම ඔයාට අවශ්‍ය කරන IELTS score එක මොකක්ද, ඔයා academic exam එකද general exam එකද කරන්න ඕනේ කියලා හරියටම ඔයා දැනගන්න ඕනේ exam එකට ready වෙන්න කලින්. ඉතින් අදම කතා කරන්නේ GRI education එකට මොනාද ඔයාට කරන්න තියෙන, ඔයා කැමති ප්‍රෝග්‍රෑම් එක මොකක්ද, ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාගෙන් ඉල්ලන IELTS score එක මොකක්ද කියලා ඔයාට හරියටම දැනගන්න පුළුවන්.